සිත ගුරු ගෙදර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය. අද ප්‍රවීණ දේශක රසික වික්‍රමරත්න සර් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. අයිබෝවන් දුවේ පුතේ, අදත් සුපුරුදු පරිදි අපි මේ මුණ ගැහෙන්නේ පැහැසර සිත ගුරු ගෙදර රේඩියෝ ශිෂ්‍යත්ව පාඩම් මාලාවත් සමගින්. ඉතින් ආදරණීය දුවේ පුතේ, දුවල පුතාලා දන්නවා අපි දැන් පුරා මාස ගණනාව පුංචි දුවල පුතාලා සමග සම්බන්ධ වෙලා ශිෂ්‍යත්වයට අවශ්‍ය පාඩම් සාකච්ඡා කරමින් තමයි ඉන්නේ. අපි මේ වෙන විට ශිෂ්‍යත්වයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභවිතාමාන මාතෘකා 14ම සාකච්ඡා කරලා අවසන් කරලා ඉන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි මේ වන විට සාකච්ඡා කරමින් ශිෂ්‍යත්වයට අවශ්‍ය පරිසරයේ විෂය නිර්දේශය. පුංචි දුවල පුතාලා දන්නවා අපි සාකච්ඡා කරමින් ඉන්නවා 3-4-5 කරුණු එකතු කරලා අපේ පාඩම් 16 වෙන වෙනම. මේ වෙන විට අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපි ලක්වැසියෝ පාඩම සම්බන්ධයෙන්. ඉතින් අපි ලක්වැසියෝ පාඩමේ අපි පසුගිය දිනවල සාකච්ඡා කරා අපේ ජාතික කොඩිය පිළිබඳව, අපේ ජාතික කොඩිය ඔසවන අවස්ථා, ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථා, ජාතික කොඩියේ වැරදි භාවිතාවන්, ජාතික කොඩිය ඔසවන විට සැලකිලිමත් විය යුතු කරුණු, ඒ වගේම අපගේ ජාතික ගීය පිළිබඳව, ජාතික ගීය ගායනා කරනකොට ඉන්නට ඕනේ ආකාරය පිළිබඳව, ජාතික ගීය ලිවීම පිළිබඳව, රාජ්‍ය ලාංඡනය පිළිබඳව, රාජ්‍ය ලාංඡනයේ දැකිය හැකි ස්ථාන පිළිබඳව, ජාතික සංකේත සහ පළාත් දිස්ත්‍රික්ක පිළිබඳව. ඒ වගේම අපි කතා කරා ඉන්පසුව අපේ රටේ ප්‍රධාන ජන කොටස්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ ආචාර විදි, ඒ වගේම ජාතික උත්සව පිළිබඳව, විවිධ ජාතීන් අදහන ආගම්, ඔවුන්ගේ ආගමික සංකේත, ඔවුන්ගේ ආගමික ශාස්ත්‍රෝ වරුන් පිළිබඳව, ඒ වගේම අපි ඔවුන්ගේ පූජන ස්ථාන පිළිබඳව සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විවිධ ජාතීන්ගේ ආහාර පාන වර්ග පිළිබඳව. අපි කලින් කතා කරපු ආකාරයට ජන වර්ග ප්‍රධාන වශයෙන් 4කට අපිට බෙදා ගන්නට පුළුවන්. සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග කියලා. ඔවුන්ගේ ආහාර වර්ග කිරීමේදී අපි මුලින්ම ප්‍රධාන ආහාර වර්ග කරගන්නවා. අපි දන්නවා සිංහල ජාතීන්ගේ ප්‍රධාන ආහාරය බත්, මුස්ලිම් ජාතීන්ගේ ප්‍රධාන ආහාරය බුරියානි, දෙමළ ජාතීන්ගේ ප්‍රධාන ආහාරය තෝසේ, බර්ග ජාතිකයින්ගේ ප්‍රධාන ආහාරය ලම් ප්‍රයිස්. එතකොට සිංහල ජාතීන්ගේ අනිකුත් ආහාර මොනවද? කිරිබත්, කොණ්ඩ කැවුම්, මොංගලි, මුං කැවුම් ආදී කැවුම් වර්ග මෙන්න මේ අනෙකුත් විශේෂ ආහාර වලට අයිති වෙනවා. අපි මෙතනදී සඳහන් කරන්නේ ජාතියක් ඉදිරිය ගත්තාම ඔවුන්ගේ ප්‍රධාන ආහාරය සහ ඔවුන්ට අනන්‍ය වෙච්චි වෙනත් කෑම. මුස්ලිම් ගත්තාම ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බුරියානි. අනෙකුත් ආහාර විදිහට අපිට පරාටා, වටලප්පන් ගන්නට පුළුවන්. දෙමළ, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය තෝසේ. අනිකුත් ආහාර විදිහට අපිට ගන්නට පුළුවන් වඩේ, ඉඩ්ලි, චපාති, ඒ වගේම සාම්බාරු හොදි වගේ ආහාර. බර්ගර් අපට ප්‍රධාන ආහාරයේ විදිහට ගන්නට වෙන්නේ ලම් ප්‍රයිස්. අනිකුත් ආහාර විදිහට කේක්, රෝල්ස්, පැටිස්, කට්ලට් අපට ගන්නට පුළුවන්. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි මේ මාතෘකාවේ සාකච්ඡා කරේ ප්‍රධාන ජන වර්ග සහ එම ජන වර්ග වලට අයත් වන ප්‍රධාන ආහාර මෙන්ම අනිකුත් ආහාර වර්ග පිළිබඳ. සිත ගුරු ගෙදර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය. අද ප්‍රවීණ දේශක රසික වික්‍රමරත්න සර් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. මම මීළඟට පුංචි දුවල පුතාලගේ අවධානය යොමු කරන්න ලෑස් වෙන්නේ අපේ පුංචි දුවල පුතාල වඩාත් වැඩියෙන්ම ලකුණු අහිම කරගන්නට ප්‍රශ්නයක් විවිධ ආගමිකයින්ගේ උත්සව පිළිබඳව. අපි මුලින්ම සාකච්ඡා කරමු බෞද්ධ ආගමට විශේෂ උත්සව මොනවද? වෙසක්, පොසොන්, ඇසල, කටින පින්කම්, උපසම්පදා උත්සව, කුලදරුවන් පැවිදි කිරීමේ උත්සව, මේවා අපි බෞද්ධ පුද්ගලයින්ගේ, බෞද්ධ ආගමිකයින්ගේ ප්‍රධාන උත්සව විදිහට දකිනවා. ඒ වගේම ක්‍රිස්තියානි ආගමිකයින්ගේ ප්‍රධාන උත්සව විදිහට නත්තල්, අලුබදාදා, පාස්කු, මහසිකුරාදා, පල්ලියේ විවිධ මංගල්‍යයන් අපට වර්ග කර දක්වා වන්නට පුළුවන් ක්‍රිස්තියානි ආගමිකයින්ගේ උත්සව විදිහට. හින්දු දීපාවලි, තයිපොංගල්, තේර උත්සවය, වේල් උත්සවය, මහශිවරාත්‍රි උත්සවය අපට ගන්නට පුළුවන් හින්දු ආගමිකයින්ගේ උත්සව විදිහට. ඒ වගේම ඉස්ලාම් ආගමිකයින්ගේ උත්සව විදිහට අපට ගන්නට පුළුවන් හජ්ජි උත්සවය, මිලාදුන්නබි නායකතුමන්ගේ උත්සවය,
රාමසාන් උත්සවය වගේ උත්සව. ඒ වගේම මේ ආගම් සඳහා විවිධ නායකයින් ආගමික පූජකයන් සිටින අපි දන බෞද්ධ ආගම ප්‍රචාරය කිරීමට ස්වාමින් වහන්සේලා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමට පූජකතුමාලා හින්දු ආගම ප්‍රචාරය කිරීමට හින්දු පූජකතුමා ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමට ඉස්ලාම් පූජකතුමන් අපට මුණ ගැසිනා සිත ගුරු ගෙදර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය අද ප්‍රවීණ දේශක රසික වික්‍රමරත්න සර් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු ඉදින ආදරණීය දුවේ පුතේ මෙමෙ ජාති ආගම් අපෝ වෙන් කරන්නට නෙමේ සමගියෙන් තබන්නට ඒ වගේම අපිට අපිව අවිහිංසාවාදයට යොමු කරන්නට ඒ කියන්නේ මොකද පුතේ අපි කිසිම කෙනෙකුට කරදරයක් නොවන ආකාරයෙන් ජීවත් වීමට තමයි ඇති වෙලා තිබෙන්නේ ඉතින් අපි ආගම් විදියට බෙදෙන්නට හොඳ නැහැ ජාති විදියට බෙදෙන්නට හොඳ නැහැ ප්‍රදේශ විදියට බෙදෙන්නට හොඳ නැහැ නේද අපි විවිධ විදියට බෙදිලා සමහර අවස්ථාවල ගැටුම් ඇති කර ගන්නවා ඒ තරම් හොඳ ක්‍රියාවක් නොවේ ඉතින් ආදෙනිය දුවේ පුතේ අපි තා හොඳින් මතක තියා ගන්නට ඕනේ මේ සියලු බෙදී ඉතින් ආදෙනිය දුවේ පුතේ අපි සියලු දෙනා මතක තියා ගත යුත්තේ සියලු ජාතීන් විදියට සියලු ආගමිකයන් විදියට අපි සමගියෙන් සහයෝගයෙන් එකමුතු වෙලා අපි අපේ රට දියුණු කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි ඊටාම සමගියෙන් වැඩ කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි තවත් දිනයක නැවත මුණ ගැහිලා අපි පාඩම් පිළිබඳව අපගේ ඉදිරි පාඩම් කොටස් පිළිබඳව සාකච්ඡා කරමු. මම දුවල පුතාලගේ ආදරණීය ශිෂ්‍යත්ව දේශක රසික වික්‍රමරත්න. ආයිබෝවන්. සිත ගුරු ගෙදර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය.